Rasierte FM. మహారావణ దర్శనే గన ఒకట మే వెనుకట సరళ అవబోధ్యక్ ఐతి మే దర్శనే తుల ఆధ్యాత్మిక ఇహల భావితేకట ఎన్న పులువాన్ పుద్గలయాట మీట వసర 5000కట ఎపిట ఇతిహాస రహస్ హెలికర గన్న పులువాన్ ఇపదీమటత్ పెర పటన్మ మియయమెన్ పసు కాలే దక్వామత్ పుద్గలేకు సంబంధ వివిధ దే గెంబురిన్ దెనగనీమే హెకియావ ఐతి ప్రజ్ఞావంతి నిన్న హెల శిష్టాచారే తులై పైథాగరస్ గెలీలియో గెలీలియాది విద్వత్తుంగే పర్యవేక్షణ సహ నిరీక్షణ వలటత్ ప్రథమ నాసా వెని విద్యాత్మక పర్యవేక్షణ ఆయతన బిహివీమటత్ వసర దహస్ గన్నకట పెర మే రటే హెలై నవగ్రహ పూజావ కరగినావా అరహం బుదు గునిన్ మగే హిరోగే అపల దురువేవా లిడ దుంబియ నోవే නුගත් ගැමියන් ග්‍රහයින්ට වැඳ වැටුණා. මේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහවස්තු 9ක් ඇති බව සොයා ගැනීමේ ගෞරවය අපේ ශිෂ්ටාචාරයේ සතුයි. ඒ වයින් සිදුවන බලපෑම පිළිබඳව දක්වා තිබීමෙන් අපට ඉතා හොඳ ඥාන ධාරාවක් තිබුණු බව සනාථ කරනවා. අදටත් වඩදිය බාධිය ඇතිවීමට පවා බලපානු ලබන්නේ චන්ද්‍රයා බව හැම දෙනාම දන්නවා. ඒ ජලයට අධිපති නාගයින් බවත් නාගයින් චంద్రවංශිකින් බවත් එහි ඇති රහසුත් ඔබ තවමත් දන්නේ නැතුව ඇත. මේ රටේ වාරි තාක්ෂණයේ ඉතා ඉහළින් තිබුණා. හැම වැවකම ජලාශයකම නයි පෙන තුන පහ ආදී වශයෙන් නැති සටහන් ඔබ දැක ඇති. මේ සියල්ල සංකේත පමණයි. නමුත් ඒ සංකේත ඇතුලේ ගැප් කරලා තියෙන මහා ඓතිහාසිකය තෝරා බේරා ගැනීම ඔබට සිදු කරගත හැකි නම් ඔබට සිව් හෙළය පිළිබඳ බොහෝ දේ හෙළිදරව් කරගත හැකි. හෙළ වංශිකයින්ගේ සාඩම්බරණීය ඉතිහාසයේ රාවණ සලකුණ මේ රටේ විවිධ ස්ථානවලින් දැකගන්න පුළුවන්. දඬුමොනරේ පිළිබඳව හෝ වෙනත් ගුවන් යානා පිළිබඳ පැරණන් තැබූ සටහන් අදටත් විවිධ ස්ථානවලින් දැකගන්න පුළුවන්. රාවණෑල්ල, මඩබාවිට, නුවරඑළිය, බලංගොඩ, මිහින්තලේ, රිටිගල ආදී ස්ථාන විශාල ප්‍රමාණයක ගුවන් යානා සටහන් තැබීම් පිළිබඳ සාක්ෂි ලබා ගන්න පුළුවන්. මේවා ගැන ඉතා ගැඹුරු සොයා බැලීමක් සිදු කළ යුතුව තියෙනවා. මම ඔබට අද මේ පිළිබඳව එක් රහසක් හෙළි කරන්න කැමතියි. අපේම හෙළයින් සටහන් තැබූ ගුවන් යානා පිළිබඳ සිහිවටන පළක ඔබට දැකගන්න අවශ්‍ය නම් ඔබ මෙතෙක් උඩ බලාගෙන ඇවිදපු තැන්වල විම බලාගෙන ඇවිදින්න කියලා මම යෝජනා කරනවා. ඔබ මිරිසවැටි සෑමලුවටත් ජේතවන සෑමලුවටත් ඕනෑ තරම් ගිහින් නැති යනකොට ඉහළ බලාගෙන යෑමට සැලැස්වීම සෝබාදහම විසින්ම සිදු කරනු ලබන්න. මහා රාවණා යුගයේ භාවිත කළ ගුවන් යානා පිළිබඳ සාක්ෂි හොයන්න පිරමීඩවල කැටයම් හොයන්න අවශ්‍ය නැහැ. මිරිසවැටි ජේතවන සෑමලුවලට පමණක් ඔබ ගියත් මේ අපූර්ව සටහන ඔබට දැක ගන්න පුළුවන්. කිසිදු සංරක්ෂණයකින් තොරව විනාශ මුඛයට යෑමට තබා ඇති මේ හෙළ සාක්ෂි සටහන් රැක ගැනීම වගේම ඒවා රැක ගැනීම උදෙසා හෙළි කිරීමත් අපේ යුතුකමයි වගකීමයි. මාතලේ ප්‍රදේශයට අයත් වනාන්තරයක අඩි 6ක් පමණ විශාල අක්ෂර සහිත සටහනක් තිබෙනවා. ඔබට එහෙම කිව්වම් පැහැදිලි නැත්නම් මම මෙහෙම කියන්නම්. මෙතන තියෙන ලිපිය තරමක් විශාල දිග එකක්. අක්ෂර කිහිපයක්ම තියෙනා වගේම එක් අක්ෂරයක උස අඩි 6ක් පමණ. රාවණා
මේ සටහන් සමාජගත කිරීම ලෝක ඉතිහාසයේ විශාලතම සහ ඉපැරණිම ශිලාලිපිය බවට ඒ පත්වීමටත් හේතු වනු ඇති. නමුත් දැනට ඒ හෙළිවීමට කාලය නොවන බවයි සත්‍යය. ඉදිරියේදී මේ සාක්ෂි හෙළිදරව් කරන අප සූදානම්. මහා රාවණා යුගයේ පණමෙන් සුරකින දූපුතුන් පිරිසක් නිර්මාණය වූ වහාම අපට මේවා හෙළිදරව් කළ හැකි. එසේ නොවීම තුළ සිද්ධ වෙන්නේ මේ සාක්ෂි විනාශ වීම පමණයි. මහා සාක්ෂි සටහන් රසක් ඇසට පෙනිපෙනී නොපෙනී තිබීම දැනට අපේ විනෝදයට රසවින්දනයටත් හේතුවක්. මොකද මිනිස්සු මේවා දැක දැකමත් ඔවුන්ට ඒවා පෙනෙන්නේ නැහැ. තමන්ගේ ඉතිහාසයේ දේවල් හොයාගන්න බැරි මිනිස්සු ලෝක ඉතිහාසය ගැන කරුණු දක්වන්නට යෑම තරම් සිනහ මුසු දෙයක් තවත් ඇද්ද? බොහෝ පිරිසුවට මේ රටේ ඇත්ත ඉතිහාස කතාව යට ගහන්න උවමනා වුණා. ඒ අතර මේ රටේම අයත් හිටියා. සමහර විට ඔබ ඉතා උසස්යයි මහා ප්‍රඥයෙන් යයි සිතා සිටින ඇතමුන් පවා ඉතිහාසය තුළ හෙළ ශිෂ්ටාචාරය සිංහල ජන සමාජයේ හැල්ලුවට ලක් කරන්න කළ කී දෑ ඔබට හෙළි කළොත් ඔබ සත්‍ය ලෙසම කම්පණයට පත්වනු ඇති. මේ රටේ ලේඛන කලාව ඇරඹුණේ මිහිඳු හිමියන් මේ රටට වැඩම කිරීමෙන් පසුව බවයි මෙතෙක් සමාජගත කළ අදහස. මම ඔබට කියන්න කැමතියි ඒ අදහස ඉතාම වැරදි සහගත බව. මොකද අශෝක රජුගේ පුත්‍ර මිහිඳු හිමි මේ රටට එන කාලයට වසර දහස් ගණනකට කලිනොයි මහා රාවණා රජු උද්දීශ තන්ත්‍ර, අග්නි තන්ත්‍ර ආදී ලියා තිබුවේ. රන්පත්තිරු, රිදීපත්තිරු, තඹපත්තිරු, පුස්කොළ පොත් ආදිය ලියා තිබූ ජාතික අභිමානය කිසිවෙකුගේ උවමනාවට වසා දැමීමට දිය නොහැකි. මේ ජාතියට කතා උගන්වලා කටපාඩම් කළයින් පසුව සත්‍ය යටපත් වුණා. හැමෝම මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජුගෙන් විමසූ අඹ ප්‍රශ්න ආදිය ගැන කතන්දර ටික දන්නවා. ඒත් විමසන්න දන්නේ නැහැ. එතන ගැටලු ගණනාවක්ම පවතිනවා. මම කියන්නේ සියල්ල ප්‍රශ්න කර විසඳාගත යුතු කාලයයි මේ. මේ රට වසර දශක ගණනාවක් ප්‍රඥාවෙන් වැඩගත නොහැකිව එක තැන සිර වී සිටියා. ඒ සඳහා විවිධ ආක්‍රමණ සහ පාවාදීම් ආදියත් හේතු වුණා. කොහොම වුණත් මේ නිදහසේ ප්‍රශ්න කළ යුතු යුගයයි. මිත්‍යා දෘෂ්ටියට නොව සත්‍යයේ දර්ශනයට අනුව ජීවිත හැඩගස්වා ගත යුතු කාලයයි. බාහිර රූපවලට කැටයම් වලට වැඳ වැටෙන ජාතියකින් රටකට ප්‍රයෝජනයක් නැහැ. ඒ වෙනුවට මේ සියල්ලකට ප්‍රධාන තමන්ගේ සිත ගවේෂණය කළ යුතු මොහොතයි. ඒ වෙනුවෙන් පෙළ ගැසිය යුතු බවයි සත්‍යය. මහා රාවණා දර්ශනයයි හෙලිපෙහෙලි කරගත යුතු වෙන්නේ. එහෙම නැතුව මහා රාවණා යුගයේ පිළිබඳ මිත්‍යා විශ්වාස නෙවෙයි. අපේ බහුතර මිනිස්සු වඳින්න, වැඳ වැටෙන්න, ආයාචනා කරන දෙයක් එනකම් බලාගෙන ඉන්න බවයි අපට පේන්නේ. වැඳ වැටෙන ජාතියක් වෙනුවට වන්දනීය ජාතියක් වෙන්න අපට පුළුවන්. ලෝකෙ හැම ජාතියක්ම අපේ දෙපා ළඟ වැඳ වැටෙන දිනයක් උදා කරගත හැකි. ඔබට ඒ වෙනුවෙන් අපේ නියම ශිෂ්ටාචාරය ගැන නිවැරදි තොරතුරු දැන ගැනීම අතිශයින්ම වැදගත්. මහා රාවණා ඉතිහාසය ගැන මම හෙළි කරන්නේ ඔබට වැඳ වැටෙන්න අවශ්‍ය තවත් කරුණු දහසක් එකතු කරන්න නෙවෙයි. ඔබ ඔබේ සිත ඉදිරිපිටවත් වැඳ නොවැටිය යුතු බව ඔබට මතක් කර දීමටයි. තමන්ට තමන් පිළිබඳව විශ්වාසයක් නැති හැම කෙනාටම වැඳ වැටෙන්න දේවල් ගොඩක් ජීවිතේ ඉතිරිව පවතිනවා. නමුත් නිවැරදිව දර්ශනයක් ඇතුව ජීවිතය සකසාගත් කෙනෙකුට වැඳ වැටෙන්නේ ඉන්නේ දෙමාපිය, ගුරුවර සහ වැඩිහිටියන් පමණයි. මිත්‍යා දෘෂ්ටියෙන් තොරව සම්‍යක් දෘෂ්ටිය මත පිහිටා ඕනෑම දෙයකට වැඳීමේ වරදක් අප දකින්නේ නැහැ. ඒ නිසා නිවැරදි වෙන්න. මහා රාවණා යුගයේ අතිශය අභිමානනීය එකක්. ජාතියක් විදියට අපෙන් ගිලිහෙමින් පවතින අභිමානය යළි ගොඩනගා ගැනීම වෙනුවෙන් ඔබේ කැපවීම සහ පරිත්‍යාගශීලී භාවය ඉහළ දමා ගන්න.
අපි හරියටම හෙටත් රාත්‍රී 7:00 මහා රාවණා වැඩසටහනින් මුණ ගැහෙමු. ඔබට සුබ රාත්‍රියක්. මීටර් සහස්‍රමුඛ රාවණ.